මේ ආණ්ඩුවේ මිනිස්සු කරු කතානායකතුමනි මේ රටට ආදරේ නම් ආරක්ෂාව ගැන මේක ගැන අහගන්න ඕනේ මේ මේ මිනිසුන්ගේ නම් කියන්නේ ඒ නිසා මම විශ්වාස කරනවා දරෝ 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 නියෝජ කතානායකතුමනි තව හරි හරි මං මගේ බොරුව කියන්න දෙන්නකෝ දරෝ නියෝජ කතානායකතුමනි සභාව පාලනයකට දෙන්න කරු කතානායකතුමනි ඔබතුමාලා ගරු කතානායකතුමනි තව එකක් කියන්නම් මේ 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 අවස්ථාවේ තව එක හොඳ දෙයක් කියලා අවසන් කරන්න වැඩි කතා ගන්න ඕනේ කියන්න ඕන ටික කිව්වා ගරු කතානායකතුමනි මතක තියාගන්න මේ බාධා කරනවානේ හරි නියෝජ කතානායකතුමනි නෑ මේ බාධා මොකද නෑ මේ මේ මේක මේ මේක මෙහෙම වෙන එක හොඳයි ගරු කතානායකතුමනි මම කතා කරන මා විතරයිනේ පේන්නේ මේ දඟලන මිනිස්සුම මම මෙහෙමම ලයිව් එකක් අල්ලනවා मतगति පළවෙනි සාක්‍ය පළවෙනි ඔත්තුව පළවෙනි ඔත්තුව එන්නේ අප්‍රේල් 4 වෙනිදා ඒ ඔත්තුව ආවට පස්සේ ආයෙත් ඔත්තුකාරයා ඔත්තුව දෙන්නේ 20 වෙනිදා දැන් මේ ඔත්තු දීපු ප්‍රධාන ඔත්තුකාරයා හැංගිලා දෙන්නේ කවුද ආරක්ෂා කරේ ගරු කතානායකතුමනි මම තව එකක් කියනවා බය නැතුව කියනවා අද මේ බුද්ධිවංශය පාලනය කරන්නේ ආණ්ඩුවට ඕන එක තනි මිනිහෙක් ඒ මිනිහා තමයි ඊයේ පෙරේද නීතිපති දෙපාර්තමේන්තුවට නීතිපති දෙපාර්තමේන්තුවට යන්න ඕනේ CID නිලධාරි පරීක්ෂණ කරපු නිලධාරි හැබැයි ඒ පරීක්ෂණ කරපු නිලධාරි වෙනුවෙන් ඒ මිනිස්සු නෙමෙයි යන්නේ එකම එක ජනාධිපතිවරයාගේ නියෝජිතයෙක් කෙනෙක්ම තියාගන්න ඒ මිනිස්සයා තමයි මහ මොලකාරයා කවුද කියලා හොයාගන්න ඕන නම් මහ මොලකාරයා ඒ මිනිහයි කෙනෙක්ම තියාගන්න අද අද මේ හැසිරෙන හැසිරීම තුල මේ ඇසිරින හැසිරීම තුල මේ පාර්ලිමේන්තුවේ මේ මිනිමරුව පාස්කු මිනිමරුව කරේ කවුද කියලා පැහැදිලිව බලනවා මගෙන් පස්සෙත් මේ සාරා කොහෙද ඉන්නේ සාරා කාගාවද ඉන්නේ සාරා කාගේ වාහනේද ගියේ කියන ඔක්කොම ටික අපි අද ප්‍රකාශ කරනවා බය නැත්තම් කොන්දක් තියෙනව නම් අහගෙන ඉන්න ඇත්ත අහගෙන ඉන්න බය නැත්තම් මේ කියන දේට උත්තර දී බලලා අපි කියන කරුණ වලට උත්තර දී බලලා ඕම කෑ ගහන්න එපා සාරව මොටෝසයිකල් එක දාගෙන ගියේ ඕයිසි මහත්තයගේ බයිසිකලේ බන්දිතුමා ඒකේ විස්ස කතා කරමු ගරු මන්ත්‍රීතුමා ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි මේ මිනිසුන්ගේ බුද්ධිය ධර්මණ මට මං නිග්‍රහ කරන්නේ පාස්කු කොමිසමට ගරු කතානායකතුමනි පාස්කු කොමිසමට මගේ ටෙලිෆෝන් නම්බරෝයි ඔක්කොම අරන් ගිලා මාව ක්වෙස්චන් කරා මාව අදත් ජොන්සන් බ්‍රෝන්ද මෙතුමාලා දන්නවද අදත් ඔක්කොම ඉන්නේ MSD එක CID එකට ගේනවා මගේ පිටිපස්සෙන් යන දරට උඹලගේ බුද්ධියන් සේනවා අල්ලගනි මොකක් කර දිනවනะ වරදක් කළා දිනවන් අල්ලගනilla පල්ලියකට යුවත් පල්ලියට පිටිපස්සෙන් බුද්ධියන් සේනවා මොන ලැජ්ජ නැති ආණ්ඩුවක්ද ඔයි ඊරලා හොඳයි ඔය ආණ්ඩුවත් ගෙදර ගිහලා බුදිය ගන්නවා ගරු ගරු නියෝජ කතානායකතුමනි ඇත්ත ඇත්ත කතා කරන්න අකමැති මේ පාස්කු ප්‍රහාරය කරපු මිනිසු ගැන කියනවට අකමැති බුද්ධියන් සේ හරි අපි දැන් හරි බුද්ධිමත්ද හරි ගරු ගරු මන්ත්‍රීවරුනි පොඩ්ඩක් නිස්සද්ද වෙලා මම කියන එක අහගෙන කට උත්තරයක් දෙන්න මම කියන එක අහලා උත්තරයක් දෙන්න එසා කර කතා නැහැ දුමනේ මම විශ්වාස කරනවා මම විශ්වාස කරනවා මේ සම්පූර්ණ විස්තරේ මේ සියලු විස්තරේ අද මේ පාර්ලිමේන්තුවේ මේ හැසිරිච්ච විදියෙන් ඔබතුමාට පැහැදිලි වෙනවා සත්‍ය කතා කරනකොට බයයි අවුරුදු දෙකක් යනකොට මේ මිනිමරුම වෙන මිනිහගේ නවුෆර් මවුලිය කියන එකගේ පිටින් ආලා මිනි මරුම කරපුන් ටික හැංගෙනවා බන්දිතුමා අමාරු ගරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි
දැන් හරින් මන්ත්‍රීතුමා අපිට කියනවා එතුමා කියන දේ අහගෙන ඉන්න කියලා මේ පාස්කු හැබැයි එයාගේ තාත්තා කියන දේ එයා හරියට අහුවා නම් ඒ පාස්කු ප්‍රහාරය වෙන්නේ නැහැ ඒ නිසා හරින් මන්ත්‍රීතුමා හරි 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 ගරු නියෝජක කතානායකතුමනි මේ මන්ත්‍රීතුමාට කියලා දෙන්න මේ මන්ත්‍රීතුමාට කියලා දෙන්න ඔබතුමා නියෝජක කාර්යක සභාපති නෙමෙයි ඔබතුමා නියෝජක කතානායක කියලා ඔබතුමා නියෝජක කතානායක කියලාවත් දැන් නැති මීහරක් කොහොමද මට උත්තර දෙන්නේ ඔබතුමා නියෝජක කතානායක නියෝජක කාර්යක සභාපති මේ පාර්ලිමේන්තුවේ නිකන් වැලියට පාගිච්චෝගේ ආපු ගොන් කතා කියනවා ඒ නිසා මම මේ වෙන කතා කරන්න කැමති නෑ ගරු මොකද ඉදිරි ප්‍රශ්නය කතා කරන්න ඔබතුමනි නියෝජක කතානායක උතුමනේ මේ හරිම ප්‍රධානම පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා අපේ මන්ත්‍රීවරුන්ට අපහාස විදිහට කතා කරනවා සත්තුන්ගේ නම් කියලා පරිසවචන කියනවා මෙයා මේ පාස්කු දවසේ මිනිස්සු 300ක් මැරලා හිටිය මිනිස්සයා පාස්කු දවසේ මල් සද්ද එක පුතිය ගත්ත එක මිනිස්සු වෙන්නල මීහරක මුත් අර ගාරු කතානායක දොමනි ගැලපෙනවා ගාරු කතානායක දොමනි මම සමාව ඉල්ලනවා බූරුවෙට බූරුවෙක් කියව මේ ගැන ඒ නිසා මම එහෙම සාමාන්‍යයෙන් සතෙට අවමන් කරන්නේ සත්තු හොඳයි මුන්ට වඩා සත්තු අයිඩෝඩා හොඳට කණ්ඩ දුන්නම නැට්ටවනාගෙන එනවා කාපුන් තමයි කුණුවරම කියන්නේ අපෙන් කාපුන් අපිට කුණුවරම කියන එක ගැන මට අවුලක් නැහැ breaking.lk